පින්තුනි අද අපි ඔබට ඉතාම වැදගත් මරණාසන්න මොහොතක කෙනෙකුට පහළ වෙන්න පුළුවන් ගති නිමිති වල ස්වභාවය. එවැනි ගති නිමිති අතර බොහොම නරක ගති නිමිති පහළ වුණොත් අපි කොහොමද ඒ කෙනාව කුසලයක පිහිටව ගන්න? අපි මේ වගේ කාරණා කීපයක් අද ධර්මානුශාසනාවේ කතා කරමු. ගතිය කියලා කියන්නේ ඊළඟ උපත. එතකොට කෙනෙක් මරණාසන්න වෙනකොට ඊළඟ උපත ගැන නිමිති පහළ වෙන්න පටන් ගන්න. මේ ගති නිමිති ගැන ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. සමහර වෙලාවට මරණාසන්න කෙනා ඔබ අහලා ඇති, අනේ මට දෙවිවරු පේනවා, දිව්‍ය රත පේනවා, අනේ සාදු සාදු කියලා වැඳගෙන ඉන්න අය ඉන්නවා කලාතුරකින්. හැබැයි සමහර මරණාසන්නයි කියනවා, අන්න අතන ඉන්නවා, අන්න මෙතන ඉන්නවා, මැරිච්ච තාත්තා ඉන්නවා, මැරිච්ච බාප්පා ඉන්නවා, මගේ බෙල්ල මිරි කන්න එනවා, සොහොනට අඬ ගහනවා. ඔබ එහෙම දේවල් අහලත් ඇති. එතකොට සමහර අය කියනවා ගිනි දැල් පේනවා, අපාය පේනවා, මාව ඇදගෙන යනවා පේනවා, අයියෝ මට වද දෙනවෝ කිකි කෑ ගහනවා. මේ මරණාසන්න කාලේ එහෙම කෑ ගහලා මේ යන අයත් ඉන්නවා. සමහරු බොහොම බයෙන් තැති ගැනීමෙන් වෙවුලනවා, කෙනෙක් කතා කරත් ඇකිලෙනවා, උණ්ඩි වෙනවා. එහෙම මරණාසන්න කාලේ නිමිති පෙන්නලා මැරෙන අය ඉන්නවා. එතකොට එහෙනම් අපිට පේනවා මේ මරණාසන්න මොහොතේ කෙනෙකුට යම් යම් දේවල්, යම් නිමිති සටහන්, අනිත් අයට නොපෙනෙන දේවල් පේන්න පුළුවන්කම තියෙන. ඒ නිසා අපි දන්නවා සමහර දැන් මේක වෛද්‍යවරයාට පේනව නෙමෙයි, ළඟ ඉන්න මිසීලාට පේනවත් නෙමෙයි, උපස්ථාන කරන කෑම ටික කවන දරුවන්ට පේන නිමිති නෙමෙයි, මරණාසන්න පුද්ගලයාටයි ඒ නිමිති පහළ වෙන්න පටන් ගන්න. මතක තියාගන්න, මේ නිමිතිවල එක ලක්ෂණයක් තමයි තමන්ම කරපු කියපු දේවල් එක්කෝ ඒ ජීවිතේ වෙන්න පුළුවන්, පෙර ජීවිතයක වෙන්න පුළුවන්. ඒව ආසන්න කර්ම හැටියට බලවත් වෙලා ඒ මරණාසන්න මොහොතේ ඊළඟ උපත ගැන නිමිති පහළ වීමක් සිද්ධ වෙනවා. මේවට තමයි ධර්මයේ කියන්නේ ගති නිමිති කියලා. ඊළඟ ගතිය ගැන නිමිති පහළ වෙනවා. මෙන්න මේ ගති නිමිති පහළ වෙනකොට මිනිස්සු බොහොම අසරණයි. කරගන්න පුළුවන් කමක් නැහැ. මොකද බොහෝ දෙනෙකුට මේ නිමිති පහළ වෙන්නේ අවසාන කාලේ, මරණාසන්න එක්ක දවසක් දෙකක් තුනක්, අන්තිම සතිය එක්ක මරණාසන්න වෙන්න පැයක් දෙකක් තියලා, ඔයනි කාලවල මේ ගති නිමිති පහළ වෙලා ඊළඟ උපත ගැන ලක්ෂණ පෙන්නවා. පින්තුනේ, දැන් අපි කවුරුත් දන්නවා කෙනෙක් උපදින්නේ මැරුණාම තමයි. මේ ශරීරය අතහැරලා විඤ්ඤාණය බැහැර වෙනවා. බුදුහාමුදුරුවෝ ධර්මයේ මරණය ගැන පෙන්වුවේ ආවිෂ ඉවර වෙනවා, උණුසුම ශරීරයෙන් බැහැර වෙනවා, ආයුස් මාච විඤ්ඤාණ. කෙනෙක් මැරුණා කියලා කිව්වේ ආවිෂ අවසන් වෙනවා, එයාගේ උණුසුම ශරීරයෙන් බැහැර වෙලා යනවා, විඤ්ඤාණය මේ කය අතහැරලා කර්මානුරූපීව තව උපතක් හොයාගෙන ඇදිලා යනවා. එතකොට ශරීරය මේ අපේ සතර මහා ධාතුකෙන් හටගත්ත අපි රූපය කියලා, මේ සතර මහා ධාතුන්ගෙන් කේස් ලොම් නියදත් ආදී මේ ශරීරයක් පරිහරණය කරමින් අපි මේ යන මේ ජීවිතේ මේ කය අතහැරලා විඤ්ඤාණය බැහැර වෙනවා. හැබැයි විඤ්ඤාණය විතරක් නෙමෙයි, ශරීරය ආවිෂ ඉවර වෙනවත් එක්කම උණුසුම, ඒකට අපි කියනවා ශරීරය තේජෝ ධාතු. ඒකනේ මැරුණාම සීතල වෙන්නේ. ශරීරයේ තියෙන අර තේජෝ ධාතු උණුසුම මේ ශරීරයෙන් බැහැර වෙලා ගිහිල්ලා විඤ්ඤාණයත් කර්මානුරූපී උපතක් කරා යනවා. දැන් අපි හිතමු වෛද්‍යවරේ කෙනෙක් මැරුණා කියලා තීරණය කරන්නේ ඔහුට පේන්නේ නැහැ විඤ්ඤාණය පිට වෙලා යන ආකාරය. වෛද්‍ය පරීක්ෂණයකින්වත් උපකරණයකින්වත් වෛද්‍යවරයෙකුට හොයන්න බෑ එයාගේ විඤ්ඤාණය පිට වෙච්ච ආකාරය. වෛද්‍යවරයෙක් බලන්නේ එයාගේ නාඩි වැටෙනවද, මේ ශරීරේ එයාගේ පණ තියෙනවද කියලා, එයා මැරුණද නැද්ද කියලා හොයාගන්නේ. එක්කෝ නාඩි අල්ලලා බලනවා, යාගේ හැදිහැ බලනවා, ඔබ දැකලා ඇති කෙනෙක් සමයිද්‍යවරු බලන හැටි. එතකොට මේ වගේ ලක්ෂණ වලින් යාගේ හදවත නතර වෙලා, හුස්ම වැටෙන්නේ, නාඩි වැටෙන්නේ. එතකොට මේ වගේ ලක්ෂණ වලින් ඔවුන් නිගමනය කරනවා ඔහු මැරුණා කියලා. හැබැයි යාගේ මානසික ලෝකෙ, මේ විඥානේ කය අතහැරලා චුත වෙලා යන ආකාරය
ඒක වෛද්‍යවරයෙකුට පේන්නේ. ඒක දකින්න පුළුවන් චුතූපපාත ඥානයක් උපදවා ගත්ත කෙනෙකුට. බුදුරජාණන් වහන්සේ ඒ ඥානය අපිට උපදවා ගන්න ආකාරයත් පෙන්වලා තියෙනවා. එතකොට ඒ ඥානය අපි උපදවා ගන්නේ නැතුව වෙන වෙන ක්‍රමවලින් මේක කැමරාවකින් හරි වෙනත් උපක්‍රමයකින් හරි මේක හොයන්න උත්සාහ කරනවා කියන්නේ අපි සම්පූර්ණයෙන්ම වැරදි මාර්ගයක යනවා. ධර්මයේ තියෙනවා පායාසි කියලා රජ කෙනෙක් ගැන. පායාසි රාජඤ්ඤ කියලා සූත්‍රයක් තියෙනවා දීඝනිකායි. මේ රජ්ජුරුවන්ටත් මැරුණට පස්සේ උපදිනවා කියලා ඔහු පිළිගත්තේ නැහැ. එතකොට මේ රජ්ජුරුව ඒ කාලේ තමන්ගේ දැනුමෙන් මේ විඥානි බැහැර වෙනවා කියන එක හොයාගන්න අතීතේ කරපු යම් යම් පරීක්ෂණ ගැන තියෙනවා. ඔහු ඒ කාලේ පරීක්ෂණ කරලා තියෙනවා. එකක් තමයි මරණාසන්න වෙච්ච අය ළඟට ගිහිල්ලා ඒ අය සමහර අය ඉන්න හොඳට පින් කරපු අය. ඒ අය ළඟට ගිහිල්ලා කියන ඔබ ගොඩාක් සිල්වත් කෙනෙක්, ඔබ බොහොම පින් කරගත් කෙනෙක්. ඔබ වගේ අය මිය ගියාට පස්සේ දිව්‍ය ලෝක යනවා කියලා බොහෝ දෙනෙක් කියනවා. ඔබ මැරිලා දිව්‍ය ලෝකෙ ඉපදුනාට පස්සේ ඔබ අනිවාර්යෙන් මාව මුණ ගැහිලා ඒ දිව්‍ය ලෝකෙ විස්තර මා ඉදිරියේ පෙනීදලා කියන්න ඕනේ. දැන් අර මරණාසන්න රෝගියා රජතුමා ඉදිරියේ කියනවා, රජතුමනි මං රජතුමාට පොරොන්දුවක් වෙනවා. ඔබ කියපු විදිහට මම මැරුණාට පස්සේ දිව්‍ය ලෝකෙ ඉපදුනොත් ඒ විස්තර ඇවිල්ලා රජතුමාට කියනවා කියලා බොහෝ දෙනෙක් පොරොන්දු වුණා කියලා. ආව කෙනෙක් නම් නැහැ කියලා. ඊළඟට රජතුමා පෞකාරයව ඉන්නවා. අකුසල් කරලා ජීවිත කාලෙම ප්‍රාණඝාතාදී අකුසල් කරලා නොයේ පංච දුස්චරිතේදීලා මරණාසන්න වෙච්ච මිනිස්සු ඉන්නවා. ඒ අය ළඟට ගිහින් කියනවා, නුඹ වගේ කෙනෙක්, නුඹ ජීවිතේ බොහෝ පව් කරපු කෙනෙක්, නුඹ වගේ අය අපායවල වල උපදිනවා කියලා තමයි ඔය ආගමික ශාස්ත්‍රවරු කියන්නේ. නුඹ බැරි වෙලාවත් මැරිලා අපායේ ඉපදුනොත් මා ඉදිරියේ පෙනී ඉඳලා ඒ අපායේ විස්තර කියන්න ඕන කියලා. හොඳයි රජතුමනි, මං රජතුමාට පොරොන්දු වෙනවා. මං අපාය ඉපදුනාට පස්සේ ඇවිල්ලා රජ්ජුරුවන්ට ඒ විස්තර කියනවා කියලා ඔහොම පොරොන්දු වුණා කියන ගොඩාක් දෙනෙක්. හැබැයි ආව කෙනෙක් නම් නැහැ කියලා. ඒ නිසා මං අපාය පිළිගන්නේ නැහැ කියලා. ඔන්න පායාසි රජ්ජුරුවන්ගේ තර්ක විතර්ක. ඕක බොහොම ලස්සනට කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ ධර්මානුකූලව රජතුමාගේ මේ මිත්‍යා අදහස් සියල්ල ඛණ්ඩනය කරලා රජතුමාව සම්මා දිට්ඨියේ පිහිටවන දේශනාවක් දීඝනිකායේ තියෙනවා, පායාසි රාජඤ්ඤ කියලා සූත්‍රය. ඒ වගේම අතීතේ සමහර රජවරු මේ විඥානය ගැන හොයන්න ඔවුන්ට පේන්නේ නැහැනේ මැරුණට පස්සේ උපදින ආකාර විඥානය. ඔවුනුත් වැරදි උපක්‍රම යෙදුවා. සමහරු මරණාසන්න ඒ වෙනකොට දැන් මරණ දණ්ඩනේ නියම වෙච්ච මිනිස්සු ඉන්න රජුරුව ළඟ ඉන්නවා. අපරාධකාරයෝ, හොරු, නොයෙක් විදිහේ වැරදි කරපු මිනිස්සු ඉන්නවා. රජතුමා ගෙනහල්ලා වදකාගාරේ දාලා තියාගෙන ඉන්නවා නියමිත දවසේ මරණ දණ්ඩනේ දෙන්න. ඒ වගේ මිනිස්සුන් මේ පරීක්ෂණ සඳහා ඒ කාලේ රජවරු යොදාගත්තා. ඒ මොකද කරන්නේ? සමහර රජවරු ලොකු භාජනයක් අරගෙන, හොඳ විශාල භාජනයක්, සිදුරක් නැති භාජනයක් හදවනවා. හදලා මේ අපරාධකාරයව අර භාජනේ ඇතුළට දාලා පුංචි සිදුරක් තියෙනවා, පොඩි සිදුරක් තියෙනවා. තියලා මෙතනින් බලාගෙන ඉන්නා ඔහු මැරුණට පස්සේ ඔහුගේ විඥාන මෙතනින් චුත වෙලා යන හැටි බලනවා. අර භාජනේට දාලා වහලා ඔහු මැරෙන්න අරිනවා. බලාගෙන හිටියා කියනවා ගිය විඥානය පේන්නේ නැහැ කියනවා. ඊට පස්සේ මේ අය හිතාගත්තා ඕක බොරුවක්, විඥානය කියලා එකක් චුත වෙන්නේ නැහැ කියලා. එතකොට ඔය වගේ එක එක වැරදි දෘෂ්ටි වලින් තමයි ඒ කාලෙත් බොහෝ දෙනෙක් මරණින් මත්තේ උපතක් නැහැ කියලා තීරණය කරගත්තේ. ඒක දකින්නේ ඔය වගේ ක්‍රම වලින් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඒක බුදුහාමුදුරුව විතරක්ම මේ ලෝකෙ දකින්න දෙයක් නෙමෙයි. ඒ නුවණ ශ්‍රාවකයන්ටත් උපදවා ගන්න පුළුවන්. ඒ ක්‍රමේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා කෙනෙක් සමත භාවනාව ඔස්සේ හිත ධ්‍යාන මට්ටමකට දියුණු කරලා පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන ධ්‍යාන වලට හිත දියුණු කරලා ඒ හතරවෙනි ධ්‍යානයේ ඉඳන් තමයි එයා උපදවා ගන්නේ චුතූපපාත ඥාන. ඒක හතරවෙනි ධ්‍යානයක් තුල
කර්මන්නේ වෙච්ච ඉතා පිරිසිදු වෙච්ච ඒකාග්‍රතාවයක් තුලයි ඒ ඥානීය විද්‍යාව පහළ වෙන එක විද්‍යාව ඒක අවබෝධයක් ඒ විද්‍යාවේ නුවණ පහළ වෙනකොට අන්නේ නුවණින් දකින්න පුළුවන් කියනවා කෙනෙක් මැරෙනකොට කර්මාන් රූපී උපත කරා යන ආකාරය ඒ නුවණ තමයි චුතූපපාත ඥානය අන්නේ නුවණින් තමයි දකින්නේ මේ මැරෙන කෙනා ඒ මරණ මොහොතේම මොකද මොන තරම් වේගයක්ද කියලා බුදුහාමුදුරුවෝ පෙන්නුව අපිට හිතා ගන්න බෑ චිත්තක්ෂණයයි කියන වෙනස ඒ මොහොතේ ඔහු චුත වෙනකොටම සැනින් කර්මාන් රූපිය ඔහුගේ උපත ඊළඟ තැන පහළ වෙනවා එතකොට මේ තරම් වේගෙන් සත්‍යයා මේ කය අතහැරලා තවත් කොහේ හරි උපතකට යන එතකොට අපි දන්නවා මැරුණාට පස්සේ මේ කය අතහැරලා යනකොට ඒ කෙනා ඊළඟ උපත කොහේ හරි කර්මාන් රූපිය ඔහුට ලැබෙනවා නමුත් පින්වතුනි මැරෙන්න කලින් ඉඳන් ඊළඟ උපත ගැන ලකුණු පහළ වෙන්න පටන් ගන්නවා ඒක හැමෝටම නොවුණා වෙන්න පුළුවන් මේක මේ හැමෝටම සාධාරණයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ මොකද සමහර අයට එහෙම පේන්නේ නැහැ බොහෝ දෙනෙකුට මරණාසන්න කාලයේ ගති නිමිති පහළ වෙන ලක්ෂණ තියෙනවා එතකොට කෙනෙක් මරණාසන්න අන්තිම කාලේ ඊළඟ භවය ගැන ඊළඟ උපත ගැන ඔහුගේ කර්ම සකස් වෙලා තියෙන ඊළඟ උපත ගැන නිමිති පහළ වෙලා නිමිති පේන්න පටන් ගන්න. අන්න ඒවට තමයි ධර්මයේ කියන්නේ ගති නිමිති පහළ වෙනවා කියලා කියන්නේ. පින්වතුනි අපි ඉස්සෙල්ලා බලමු සුගතිය ගැන යහපත ගැන. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් ඉන්නවා බොහොම සිල් රකින්නවා. කය වචනේ සංවරයි. බොහොම සිල්වත් ජීවිතයක් ගත කරනවා. එයා මනසෙනුත් එහෙමයි කාටවත් වෛර කරන්නේ නැහැ ද්වේෂ කරන්නේ නැහැ ඉරිසියා කරන්නේ නැහැ මෛත්‍රී සිත වඩනවා එයා බොහෝ පින් කරගත් කෙනෙක් මෛත්‍රිය පින අතර අග්‍රම පින එයා සුගතියේ දිව්‍ය ලෝක යන ආකාරයට පින් රැස් කරගත් කෙනෙක් ඊළඟට එයා සම්මාදිට්ඨියේ පිහිටලා කර්ම කර්මඵල විශ්වාසයෙන් එතන විස්තර කරන්නේ බොහෝ තැන්වල ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත කෙනා කොහොමද සුගතිය දිව්‍ය ලෝකවල? උපරිම සෝවාන් වුණත් ආත්මහතයි. එයා නිවන් දකිනවා. එතකොට එතනින් මෙහා පෘථග්ජන කෙනෙකුට ධර්මාවබෝධයෙන් මෙහා පළවෙනියටම ඇති කරගන්න සම්මාදිට්ඨිය තමයි කර්ම කර්මඵල විශ්වාසය. ඒකට ධර්මයේ කියන්නේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨිය කියලා. දසවස්තුක සම්මාදිට්ඨිය කියලත් කියනවා. එතකොට මෙන්න මේ සම්මාදිට්ඨියේ යුක්ත වෙනවා. ආර්යයන් වහන්සේලාට ගෞරව කරනවා. තුනුරුවන්ට ගෞරව කරනවා. සිල්වත් ජීවිත ගත කරනවා. එතකොට මෙහෙම කෙනා හොඳට පින් දහම් කරනවා. එවැනි කෙනෙකුට ජීවත් වෙලා හිටියත් මතක තියාගන්න යාගේ කර්මය හැදිලා තියෙන්නේ සුගතියට. නින්දෙන් පිපිදියා වගේ බුදුහාඳුරෝ පෙන්වන්නේ මහණෙනි පින් කරගත්ත කෙනා සුගති යන විදිහට පුණ්‍ය කර්ම කුසල කර්ම රැස් කරගත්ත කෙනා යථාබතං නික්ඛිත්තෝ ඒවං සග්ගේ හිසේ තිබ්බ බරක් අතහැරියා වගේ ඒ සැනින් අර හිසේ තිබ්බ බරක් බිමට වැටුණා වගේ මෙහෙන් චුත වෙනකොටම සැනින් දිව්‍ය ලෝකේ තමන්ට කර්මාන් රූපීව ඒ දිව්‍ය තලයක පහළ වෙනවා එතකොට කෙනෙක් ජීවත් වෙලා ඉන්නේ නැති මතක තියාගන්න මේක මේ මරණාසන්න කාලේ ගති නිමිති පෙවුනට හොඳට ජීවත් වෙලා ඉන්න තරුණ වයසේ මැදි වයසේ පවා හොඳට පින් දහම් කරද්දී පරලව හැදිලා ඉවරයි හැබැයි ඒක වෙනස් වෙනවා දැන් ඔබට තේරුම් ගන්න මම මෙහෙම කියන්න ධර්මයේ තියෙනවා දවසක් මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවියන්ගෙන් තොරතුරු අහනවා පින්වත් දෙවිය පින්වත් දෙව්දුව ඔබ මේ තරම් සැප සම්පත් විඳින්නේ මොන වගේ පිනක් කරලාද මොනවද කරපු පින්කම් මොනවද කරේ? ඔහොම විස්තර අහගෙන යනකොට ලස්සන දිව්‍ය විමානයක් දකිනවා. සත්‍රුවණෙන් පහළ වෙලා රත්තරම් පාටින් බැබලෙන දිව්‍ය විමානයක්. මුගලන් හාමුදුරුවෝ මේ විමානේ ළඟට ගිහින් බලනකෝ කවුරුත් නැහැ. දෙවිවරු නැහැ විමානයක් පහළ වෙලා රත්තරම් පාටින් බැබලි බැබලි තියෙනවා. එතනින් යන දේවතාවරු පිරිසක් මුගලන් හාමුදුරුවෝ දැකලා උන්වහන්සේ ළඟට ඇවිල්ලා ගෞරව වන්දනා කරලා කියනවා සාමීනි
ඔය විමානේ නම් පහළ වුණේ බරණැස නන්දිය සිටුවරයට. බරණැස නන්දිය සිටුවරයා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා උදෙසා ශාලාවක් කරවල. ඒ ශාලාව සංඝ සතු කරලා පූජා කරලා මහා දානයක් දුන්නා. ඔහු ඒ පින්කම කරන දවසේ ඔහු වෙනුවෙන් මේ විමානේ දිව්‍ය ලෝකේ පහළ වුණා කියලා. අර දෙවිවරු කියනවා සාමිනී ඔබ වහන්සේ මනුස්ස ලෝකෙට වැඩියාම හදිසියෙවත් ওই නන්දිය සිටුවරයා මුණ ගැහෙන්න පුළුවන්. ඔබ වහන්සේට නන්දිය සිටුවරයා මුණ ගැහුණොත් ඔහුට කියන්න අන්න ඔබ වෙනුවෙන් විමාන පහළ වෙලා දෙවියන් ඔබ එනකම් බලාගෙන ඉන්නවා. තව තවත් පින් කරගෙන කුසල් වඩාගෙන තවෝතිසා දෙවියන් අතරෙම උපදින්න එන්න කියලා නන්දිය සිටුවරයාට කියන්න කියව. දැන් ඔන්න ඔය දේශනාවෙන් අපිට ගොඩාක් කරුණු තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි ඒ වෙනකොට නන්දිය සිටුවරයා මේ මරණාසන්න කාලේ හිටපු කෙනෙක් නෙමෙයි. ඔහු හොඳට මැදි වයසේ තරුණ වයසේ වෙන්න පුළුවන්. ඔහු හොඳට පින්කම් කරගෙන සිටුවරයෙක් හැටියට මනුලෝ වැජබිලා ඉන්න කාලේ. ඔහු මොකද කරේ ශාලාවක් කෙරෙව්වා. ඒ ශාලාව හදලා ඉවර වෙලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වඩම්මලා මේ ශාලාව සංඝ සතු කළ ශාසනීය උදෙසා පූජා කරා. ඒ පූජා කරපු දවසේ දානිකුත් දුන්නා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දානමේ පින්කමකුත් කරා. මේ පින මේ මනුස්ස ලෝකේ කරපු පින මේ පින්කම කරනකොට පුදුම සතුටකින් පුණ්‍ය සිතුවිලි වලින් අනේ සාදු කීකේ පින අනුමෝදන් වෙලා ඒ පින කරන වෙලාවේ ඔහු වෙනුවෙන් දිව්‍ය ලෝකේ 12 යොදුනක් විශාල සත්‍රුවණින් දිව්‍ය විමානයක් පහළ වෙනවා. හැබැයි දැන් ඒ විමානේ ඔහු මනුලව හිටියට ඔහු වෙනුවෙන් විමානයක් පහළ වෙලා දිව්‍ය ලෝකේ. මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩම කරපු වෙලාවේ ওই විමානේ දකිනවා. එතකොට ඒ දෙවිවරු කියනවා සාමීනි මේ විමානේ බරණැස නන්දිය සිටුවරයා වෙනුවෙන් දිව්‍ය ලෝකේ පහළ වෙච්ච විමානය. ඔබ වහන්සේ නන්දිය සිටුවරයාට ගිහින් කියන්න තව තවත් පින්කම් කරලා තව තවත් කුසල් දහම් වඩලා තවුතිසා දෙවියන් අතර මේ දිව්‍ය ලෝකෙටම එන්න කියලා කියන්න කියලා. අන්න එතන කාරණයක් තියෙනවා. ඒ තමයි දැන් නන්දිය සිටුවරයා පෘථජන මට්ටමේ ඉන්න කෙනෙක්. එතකොට නන්දිය සිටුවරයා බොහොම සද්ධාවෙන් ශාලාවක් හදලා දානයක් දීලා පින්කමක් කරා. ඒ පිනේ විපාකෙන් දිව්‍ය විමානයක් පහළ වුණා. හැබැයි තාම නන්දිය සිටුවරයා මනුලෝ. දැන් නන්දිය සිටුවරයා පෘථජනෙක් නම් ඔහුට ඔහුගේ ජීවිතය අර කර්මය වෙනස් වෙන්න පුළුවන්. ඔහු අතින් අපායගාමී අකුසලයක් වෙන්නත් පුළුවන්. මේ හොඳට පින්කම් කරපු මිනිස්සු මේ හිතාගන්න බැරි විදිහ අකුසල් කරනවා. කාලයක් හොඳට භාවනා කරනවා, දන් දෙනවා, සිල් රකින්නවා, පින්කම් කරනවා. මෙන්න කාලයකට පස්සේ බුදුහාඳුනන්ට බැන බැන යන මිනිස්සු ඉන්නවා. එතකොට යම් කාලයකදී නන්දිය සිටුවරයා තව කාලයක් ගිහිල්ලා අපි හිත මිත්‍යා දෘෂ්ටියක් වැළඳගත්තා කියලා. ආ මේක තමයි හරි කියලා මිත්‍යා දෘෂ්ටියකට අහුවෙන. ඊට පස්සේ අකුසල් කරනවා, පවකම් කරනවා. අර දීපු දානෙටම ගරහන අර පූජා කරපු ශාලාවටම බණිනවා. ඊට පස්සේ ඒ වගේ අකුසල් කරනකොට වෙන්නේ අර විමානේ අතුරු දහන් වෙනවා. ඒ පින ඉවරයි. ඊට පස්සේ අකුසල් බලවත් වෙනකොට ඒ පිනේ විපාක යටපත් වෙනවා. ඒ නිසා අර දෙවිවරු කියනවා සාමීනි ඔබ වහන්සේ නන්දිය සිටුවරයාට කියන්න තව තවත් පින් කරගෙන තව තවත් කුසල් වඩාගෙන තවුතිසා දෙවියන් අතරටම එන්න කියලා. එතකොට අපිට පේනවා අපි ජීවත් වෙලා ඉන්න කාලේ ඔබ මම අපි කවුරුත් කරන කියන කර්මයන් වලට අනුව ඊළඟ උපත පිණිස කර්ම සකස් වෙලා අවසానයි. ඒ නිසා තමයි භවය කියලා කියන්නේ. භවපච්චයා ජාති. පටිච්ච සම්පාදේ ඔබ අහලා ඇතිනේ. භවය කියලා කියන්නේ විපාක පිණිස කර්ම සකස් වීම. කාම භව, රූප භව, අරූප භව කියලා බුදුරජාණන් වහන්සේ පටිච්ච සම්පාදේ මේ භවයේ කොටස් තුනකට බෙදුවා. කාම භවය කියලා කියන්නේ කාම ලෝකේ විපාක පිණිස කර්ම හැදෙනවා. අපි කරන පින්පව් අනුව කාම ලෝකේ විපාක පිණිස කර්ම හැදෙනවා. රූප භවය කියලා කියන්නේ රූපී බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. තව තමන් හිත වඩන භාවනා කර ඒ සමාධි මට්ටම සමාධිය පුරුදු කරන ප්‍රමාණය මත
ඒ බ්‍රහ්ම තලවල උපත පිණිස කර්මය හැදෙනවා. රූප භවයේ සකස් වෙනවා. අරූප භවයේ කියලා කියන්නේ කෙනෙක් අරූපී ධ්‍යාන වඩනවා. ආකාසානං ඡායතන විඤ්ඤාණං ඡායතන ආකින් චඤ්ඤායතන නේව සංඥානා සංඥායතන අරූප ධ්‍යාන වඩනවා. එතකොට යාට අරූප භවය සකස් වෙනවා. යා මැරුණට පස්සේ තමයි උපදින්නේ. හැබැයි යා ධ්‍යාන වඩනකොටම ඊළඟ භවය යාට හැදිලා ඉවරයි. එතකොට ඔන්න ඔය විදිහට කාම භව, රූප භව, අරූප භව හැටියට භවය කියලා කියන්නේ විපාක පිණිස කර්ම සකස් වීම. අපි ජීවත් වෙලා ඉන්න කාලේ අපි කවුරුත් කරන කියන දේවල් මත අපිට කර්මය හැදිලා තියෙනවා. අපි ඉදිරියටත් කරන කියන දේවල් වලට අනුව ඒ කර්මය වෙනස් වෙවි සකස් වෙනවා. යම් මොහතක මැරුණා නම් ඒ මැරෙනකොට අර බලවත් වෙච්ච කර්මය මත ඇදිලා. එතකොට අපි ගමු දැන් ගති නිමිති ගැන. දැන් ওই සකස් වෙලා තියෙන කර්ම මරණාසන්න මොහොතේ බලවත් වෙනවා. සමහර වෙලාවට නොසිතන විදිහට කුසල් යටපත් කරගෙන අකුසල් බලවත් වෙනවා. ඒවට කියනවා ආසන්න කර්ම. කුසල් මැඩලන අකුසල් එහෙම වෙන්නත් පුළුවන්. අකුසල් මැඩලන කුසල් කරපු අකුසල් යටපත් වෙලා මරණ මංචකේ කුසලයක් මතු වෙන්නත් පුළුවන්, පිනක් මතු වෙන්නත් පුළුවන්. ඒ මොහොතේ බලවත් වෙන දේට අනුව අර රැස් වෙච්ච විපාක වෙනස් වෙන්න පුළුවන් අන්තිම වෙලාවේ. ඒකයි භයානකම. හොඳට සුගතිය යන පින් කරපු කෙනෙකුට අවසාන මොහොතේ අකුසලයක් බලවත් වෙලා අර විපාක වෙනස් වෙන්න පුළුවන්. දැන් ධර්මාශෝක රජුරවන්ට උනේ අවසාන මොහොතේ ද්වේෂයක් වෛරයක් ඇති වුණා අර ළඟ හිටපු පවන්සලන කෙනත් එක්ක. ආසන්න කර්මයක් හැටියට අකුසලයේ බලවත් වුණා ඒ වෙලාවට. ෂණිකව ප්‍රතිඵලය වෙනස් වුණ අන්තිම මොහොතේ. අන්න ඒකයි පෘථජ්ජන ජීවිතයේ භයානකම. මරණ මංචකේ පවා අවසාන මොහොත පවා ජීවිතයේ තීරණාත්මක තැන. හැබැයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වුවා සෝවාන් වෙච්ච කෙනාට ඔය අනතුර නෑ. ඒ කෙනා ඒකාන්තයෙන් සුගතිය උපදින කෙනේ. එයාව සතර අපායෙන් සදහටම මිදිච්ච කෙනේ. එතකොට මරණාසන්න කෙනෙක් දිවිලෝකෙ උපදින විදිහට පින් කරලා නම්, හොඳට පින්කම් කරලා නම් අන්තිම කාලේ යාට ගති නිමිති හැටියට දිව්‍ය විමාන පේන්න පුළුවන්. තමන් වෙනුවෙන් පහළ වෙච්ච දිව්‍ය විමාන තියෙනවනම් තමන් කරපු ප්‍රබල පින්කම් වලට අනුව ඒවා නිමිති වශයෙන් පේනවා. ඒවා සම්පූර්ණයෙන්ම විස්තර පේනවා නෙමෙයි, මේ චිත්‍රපටියක් පේනවා නෙමෙයි. තැන් තැන් වලින් එයාට පේනවා. අර නිකන් හීන පේනවා වගේ ඒවා හිතට මැවිලා පේන. හැම වෙලාවෙම යාට ඒක පේන්න පටන් ගන්න. නිතර නිතර පේනවා. ඒක නිකන් දවසක් කලාතුරකින් හීනියක් දැක්කා වගේ නෙමෙයි. යාට අවසාන කාලේ ඒ නිමිති පහළ වෙනවා. එයාට දිව්‍ය රත පේනවා. දෙවියන් අහසේ දිව්‍ය රත වලින් යනවා පේනවා. සමහරුන්ට පේනවා දෙවිවරු ඇවිල්ලා තමන්ට අඬ ගහනවා. අපි ළඟට එන්න, අපි ළඟට එන්න. අපේ දිව්‍ය ලෝකෙට එන්න කියලා අඬ ගහනවා පේනවා. දැන් ඔබ අහලා ඇති දුටුගැමු රජතුමා මරණාසන්න වෙච්ච වෙලාවේ දෙවිවරු දිව්‍ය රත හයක් අහසේ පෙනී ඉඳලා ඒ දිව්‍ය ලෝකවලට දෙවියන් අඬ ගැහුවා කියනවා. රජතුමා එන්න අපේ දිව්‍ය ලෝකෙට. අනේ රජතුමා එන්න අපේ දිව්‍ය ලෝකෙට, අපිත් එක්ක එන්න අපේ දිව්‍ය ලෝකෙට යන් කියලා දෙවියන් අඬ ගැහුවා කියන. එතකොට අපිට පේනවා පින් කරගත්ත කෙනාට මරණාසන්න මොහොතේ ඒ ගති නිමිති පහළ වෙනවා. දුටුගැමුණු රජතුමා ගැන තියෙන රජතුමා පිරිත් අහහිටි. දැන් අන්තිම වෙලාවේ දුටුගැමුණු රජතුමා උස්සගෙන ආවේ රුවන්වැලි මහා සෑය ළඟටනේ. ඔබ දන්න ඔය කතාව. රුවන්වැලි සෑය ළඟට උස්සගෙන එනකොට මේ රජුරු ඇවිදගෙන දුවගෙන ආව නෙමෙයි. ඇඳ පිටින් එක තැන් වෙලා හිටි අන්තිම මරණාසන්න වෙලා. ඇඳ පිටින්ම අමාත්‍යවරු පිරිස උස්සගෙන අනේ මා උස්සගෙන ඵලයල්ලා කිය මහා සෑය ළඟට. ඒ වෙනකොට මහා සෑය වැඩ සම්පූර්ණයෙන් අවසන් නොවුණත් අවසන් වෙච්ච විදිහට මවල හදලා තිබ්බේ අන්තිම ටික. කොත් කැරැල්ල ලී දණු තියලා සුදුරෙදි වලින් ඔතලා ඒ වෙනකොට සද්ධාතිස්ස රජතුමන් දුටුගැමු රජතුමා වෙනුවෙන් මේ කාර්ය අවසන් වෙච්ච විදිහ සම්පූර්ණයෙන් හිත හදන්න ඕන නිසා මහා සෑය වැඩ ඉවර වෙච්ච විදිහට මවල අන්තිම ටික හැදුවා. චෛත්‍ය ළඟට උස්සගෙන එනකොට සුදෝ සුදුවට මහා සෑය පේනවා. පුතුම සතුට. සාදුකාර දිදී බුදුගුණ කී කිය
වන්දනා කරා. අනේ මා උස්සගෙන ඵලයල්ලා කිය මහා සෑය වටේ මා වන්දනා කරෝ පල්ලා කිය. ඇඳ පිටින් චෛත්‍ය වටේම උස්සගෙන ගියා. මළුවේ කෙළවරකින් තිබ්බා. එක පැත්තකට හැරෙනකොට ඈතින් පේනවා ලෝවා මහපාය. තමන් සංඝයාට හදලා පූජා කරපු ප්‍රාසාදය. උපෝසථාගාරි පෝයගේ. ඒ පැත්තට හැරිලා සාදුකාරදීල වන්දනා කර තව ඈතින් පේනවා මිරිස වැටි චෛත්‍යය. සාදුකාරදීල වන්දනා කර. රුවන්වැලි මහා සෑය දිහා බලාගෙන තමන් කරපු පින්කන් සිහිකරනකොට අමාත්‍යවරේ පින්පොත ගෙනහල්ලා. රජතුමා කරපු පින්කං එකින් එක එකින් එක රජ්ජුරුවට සිහි කරලා මරණාසන්න වෙලාවේ පින බලවත් කරා. ඒ වෙලාවේ රහතන් වහන්සේලා පවා වැඩම කළ රජ්ජුරුවන්ට පිරිත් කියන. පිරිත් අහගෙන වැඳගෙන පිරිත් අහනකොට අහසේ දිවිවරු පිරිලා. දැන් අනිත් අයට පේන්නේ නැහැ. ඉරිදි බල සම්පන්න රහතන් වහන්සේලා හැබැයි දිවසින් දැක්කා. රජතුමාට පේනවා අහසේ දෙවිවරු දිව්‍ය රතවලින් පිරිලා අඳගහන අනේ රජතුමා එන්න අපේ දිවිය ලෝකෙට අපිත් එක්ක නෑ නෑ අපි ළඟට එන්න කියනවා. දැන් වැඳගෙන බණහන රජ්ජුරුවන්ට මේක හොඳට පේනවා. රජතුමා අතින් කිව්වා චොට්ටක් කොහොම ඉන්න මට පිරිත් ටික අහගන්න දීලා. මම මේ පිරිත් අහනවා මට කරදර කරන්න එපා. දැන් මේ අතින් සංඥා කරේ හාමුදුරුවන්ට මේ පිරිත් එපා කියලා අතින් කිව්ව නෙමෙයි. අර දෙවියන්ට කිව්ව පිරිත් අහන්න මට දෙන්න චුට්ටක් ඉවසන්න. හැබැයි වටපිට හිටපු අය හිතුවා අනේ රජ්ජුරුව මේ වැඳගෙන පිරිත් අහගෙන හිටපු රජ්ජුරුව මේ අතින් පිරිත් කියන්න එපා කියලාද මේ කියන්නේ. ඔච්චර පින්කම් කරපු රජ්ජුරුව මේ මරණාසන්න වෙලාවේ කල්පනාවත් අඩු වුණාද කියලා හිතුවා. මේක දැක්ක මිනිස්සුන්ගේ සිතුවිලි දැක්කා හිත දකින නුවණක් තිබ්බ තේර පුත්තාබේ මහරහතන් වහන්සේ. මල්මාලා හයක් ඉල්ලගෙන අදිෂ්ඨාන කරලා එතන හිටපු පිරිසට දුන්නා. රජතුමාට මල්මාලා හය අතේ තියලා මේ අහසට විසි කරවන්න කියලා. අර මල්මාලා හය අහසට විසි කරනවා සමගම අහසට පැන නැගලා දිව්‍ය රත හයේම වෙන වෙනම දැවටුණා. දැන් මිනිස්සුන්ට අහස දිහා බලනකොට දෙවියන් පේන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට. දිව්‍ය රත පේන්නෙත් නැහැ. හැබැයි අහසේ මල්මාලා හය එල්ලීලා තියෙනවා පේනවා. අන්න මිනිස්සු දැනගත්තා අනේ අපි දැක්කේ නැති වුණාට මේ අහසේ දෙවිවරු පිරිලා අපේ රජතුමා එක්ක යන දෙවිවරු ඇවිල්ලා රජතුමාට පේනවා. ඔය වෙලාවේ තමයි පිරිත් අහලා ඉවර වෙලා රජතුමා අහන්නේ සාමීනි මේ දෙවිවරු දිව්‍ය රත හයකින් මට අඬ ගහනවා. මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැන් වැඩ ඉන්නේ මොන දිව්‍ය ලෝකෙද කියලා ඇහුවා. රජතුමනි තුසිත දෙව්ලොව කිව්වා. එහෙමනම් මමත් මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩ ඉන්න තුසිත දෙව්ලොවම හිත පිහිටවනවා කියලා එහෙම වැඳගත්තා. නින්දෙන් පිබිදියා වගේ තුසිත දිව්‍ය ලෝකෙන් ආපු දිව්‍ය රතේ පහළ වුණා කියලා. ඔහොම තමයි අපේ ඉතිහාසෙ තියෙන්නේ. දැන් ඔබට හිතෙන ওই ඉතිහාස කතාවන්නේ කියලා. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් සවැත් නුවර ධම්මික කියලා සිටුවරෙක් ওই වගේම සිදුවීමක් තියෙනවා. ඔහුත් මරණාසන්න වෙච්ච වෙලාවේ දිව්‍ය රත අහසේ පෙනී ඉඳලා අඬ ගැහුවා කියන සිටුතුමා අපි ළඟට යන් අපි ළඟට අපේ දිව්‍ය ලෝකෙට. එහෙමනම් අපිට පේනවා පින් කරපු කෙනාට අවසාන කාලේ ගති නිමිති හැටියට ඊළඟ උපත ගැන ওই නිමිති සටහන් පහළ වෙනවා. ඒවට කියනවා ගති නිමිති කියලා. ඊළඟට පින්තුණි ගති නිමිති හැටියට අකුසල් කරපු කෙනෙකුට අපි ගමු පවකම් කරපු කෙනෙකුට නිරේ යන විදිහටම කර්ම රැස් කරලා නම් ඔබ අහලා ඇති ධනංජානි කියලා සූත්‍රයක් තියෙනවා. මේ ධනංජානි කියන බමුණා පවකම් කරලා අකුසල් කළ බොහෝ පව කරගත් පවකාරයෙක්. අන්තිම වෙලාවේ ගිනි දැල් පෙවුණා කියනවා. තමන්ට දැනෙනවා කවුරු හරි මේ හිස වටේට කඹයක් වෙලලා කිටි කිටි ගාලා හිර කරනවා වගේ තමන්ගේ ඔළුව වටේට කඹයක් වෙලලා හිර කරනවා වගේ දැනෙන. උල් පිහිවලින් හිස් මුදුන පලනවා වගේ තේරෙනවා. මස් කපන පිහි ගෙනල්ලා තමන්ව අල්ලගෙන බඩවැල් තීරු තීරු කපනවා වගේ වේදනාව උපදිනවා. හතර දිනක් උස්සගෙන ගිහිල්ලා ගිනි අඟුරු වලකට දාලා තමන්ව පුච්චනවා වගේ තේරෙනවා. දැන් මේ පහළ වෙන්නේ ගති නිමිති. ඊළඟ උපත ගැන නිමිති පහළ වෙනවා. ඔය වගේ දේශනාවල තිය ඔබ අහලා ඇති ඕන තරම් ඔය වගේ සිදුවේ. වර්තමානයේ පවා සමහර අය
මරණාසන්නයි කියනවා. අන්න අතන ඉන්නවා. මාව එක්කන් යනවා, මට ලෝදිය පොවනවා, මට අණිනවා, ආයුධ වලින් මාව කපනවා. ඔය වගේ සමහර අය ඉන්නවා. සමහර අය සතියක් දෙකක් කෑ ගහනවා, මාව පුච්චනවා, මාව ගිනි ගන්නවා, ගේ ගිනි ගන්නවා කියලා කෑ ගහනවා. අපිට ඕන තරම් ඔය වගේ අත්දැකීම් තියෙනවා. සමහර මරණාසන්නය උස්සගෙන එනවා අපි ළඟට. බොහෝ වෙලාවට දවසක් මට මතකයි, දරුවෝ ඇවිල්ලා ඒ තාත්තා මැරිලා ඒ තාත්තා වෙනුවෙන් රෝදපුටු දෙකක් පරිත්‍යාග කළ ඒ දරුවෝ කිව්වනේ හාඳුරුනේ, ඉතින් මං තාත්තට පින් දුන්නා. ඒ රෝදපුටු දෙක පරිත්‍යාග කරලා ඉතින් ඒ තාත්තාගේ නම ලියලා මට කොලයක් දුන්නා, හාඳුරුනේ කාට හරි අසරණ කෙනෙකුට පූජා කරන්න තාත්තට පින් දෙන්න කියලා. ඉතින් තාත්තට පින් දුන්නට පස්සේ දරුවෝ 3-4 දෙනෙක් හිටියා. ඒක ළමෙක් ඉතින් කිව්වා, අනේ හාඳුන්නේ තාත්තා නම් ඉතින් පින් ගන්න තැනක නැතුව ඇති කිව්වා. ඊට පස්සේ මං ඇහුවා, ඇයි ඒ කියලා. හාඳුන්නේ ඇත්තම කතාව, අපේ තාත්තා හරියට පව් කරපු කෙනෙක් කිව්වා. අපි දන්න කාලිකවත් තාත්තා පිනක් කරගත්ත කෙනෙක් නම් නෙමෙයි කිව්වා. තාත්තා අන්තිමට මැරුණේ සතියක් දෙකක් තිස්සේ කෑක ගහ හිටියා කිව්වා. දොර අරින්න දෙන්නේ නැහැ කිව්වා. දොර ඇරපුවාම කෑ ගහනවලු, ගින්දරේනෝ, මාව පිච්චෙනෝ, ඒ දොර වහපල්ලා කියලා කෑ ගහනවා කිව්වා. ජනේලයක් අරින්නකොට කෑ ගහනවා කිව්වා, ගේ ගිනි ගන්නෝ, ගින්දරේනෝ, එළියෙන් ගින්දරේනෝ කියලා. රෑ තිස්සේ කෑ ගහනවා කිව්වා. මාගේ අතපය කපනෝ, මාව ඉරනෝ, කියතකින් මාව කපනෝ, උල්ලුලින් අනිනෝ කිය කී කෑ ගහනවා. ඇඳ වටේට යමපල්ලෝ පිරිලා ඉන්නවා කියලා කෑගකහ හෝතියතිය කියනවා කියවා. හිටි ගමන් මහරෑ කෑ ගහනවලු, මගේ බඩ පිච්චෙනෝ, දිව පිච්චෙනෝ, මට ලෝදිය පෝනෝ කියලා කෑ ගහනවා කිය. ඔහොම කෑ ගහල සතියක් දෙකක් කෑගකහ ඉඳලා තමයි කිව්වා තාත්තා මැරුණේ. එතකොට බලන්න, කෙනෙක්ගේ ජීවිතේ තමන් රැස් කරගත්ත දේවල් මරණාසන්න කාලේ නිමිති පහළ වෙන. ඒවට ධර්මයේ කියන්නේ ගති නිමිති කියලා. ඒ වගේ නිමිති පේන්න පුළුවන් මරණාසන්න කෙනෙකුට. අපාය සහගත නිමිති පහළ වෙන. නිරේ යන්න නම් ඊළඟ උපත පිණිස කර්මය හැදිලා තියෙන්නේ ඔය වගේ නිමිති පහළ වෙන. ඒවට කියනවා ගති නිමිති පහළ වෙනවා කියලා. ඊළඟට කෙනෙක් මරණාසන්න වෙනකොට එයාගේ කර්මය හැදිලා තියෙන්නේ තිරිසන් ලෝකෙට නම්, අපි හිතමු එයා තිරිසන් අපාය යන විදිහට කර්ම රැස් කරගත්ත කෙනෙක්. එයාගේ උපත තියෙන්නේ මැරිලා තිරිසන් ලෝකෙ උපදින්න නම් එයාට මරණාසන්න කාලේ බිය තැති ගැනීම බහුලව දැනෙනවා. බියයි තැති ගැනීමයි. පින්වතුනි, ධර්මයේ තියෙනවා තිරිසන් ලෝකේ තිරිසන් සත්‍යයන්ට වැඩිපුරම දැනෙන්නේ බිය තැති ගැනීම කියන. ඔබ මේක ඔබට මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. ඔබ බලන්න සත්ත්ව ලෝකේ ස්වභාවය තිරිසන් ලෝකේ කියන්නේ අපිට නිරය ප්‍රේත ලෝකෙ පෙවුන් නැති වුණාට තිරිසන් සතුන් ඇහැට පේන්න ඉන්න සත්තු කොටසක් ඉන්නවනේ. මේ හැම සතෙක්ගෙම ජීවිතේ පුංචි සතා තව සතෙක්ගේ ගොදුරක්. ඒ සතා තවත් ලොකු සතෙක්ගේ ගොදුරක්. ඒ සතා ඊටත් වඩා ලොකු සතෙක්ගේ ගොදුරක්. එක එක සත්‍යයන් ගොදුරු කරගනිමින් ජීවත් වෙන අපායක් තිරිසන් අපාය. කුසගින්න වෙනුවෙන් ඒ ඒ සත්වයන් මරාගෙන ගොදුරු කරගනිමින් ජීවත් වෙන. හැම වෙලාවෙම මරණ බයත් එක්ක මේ සත්වයන් ඉන්නේ තැති ගැනීම. මරණ බය කියන එක ඌට දැනෙනවා. තැති ගන්නවා. බයයි. ඒක හැම සතෙක් තුළම තියෙනවා. දැන් බලන්න පොඩි සද්දයක් ආවත් එක පාට තැති ගන්නවා සත්තු. ඇකිලෙනවා. නිදාගෙන ඉන්න සතෙක්ව ඇකිල එක්ක එක පාට පැනලා දුවනවා. ගුහාවක නම් සැනින් ගුහාවකට රිංග ගන්න, ඇතුළට රිංග ගන්න. පීනන මාළු ගැන හිතන්න. පොඩි ගලක් දාලා බලන වතුර ටිකට. සැනින් වේගෙන් එහාට මෙහාට කියලා කොහේ හරි හැංගෙන්න තැනක් හොයනවා. පුංචි සද්දෙටත් පොඩි දෙයකටත් ගහක අත්තක් කැඩුනත් පියාඹන සතා සැනින් බය වෙලා ඉහළට පියාඹනවා. දුවන සතා දුවනවා. හැංගෙන සතා හැංගෙනවා. පීනන සතා සැනින් පීනලා අස්සක හැංගෙන්න තැනක් හොයාගන්නවා. හැම වෙලාවෙම මේ තිරිසන් සතුන් මරණ බය තැති ගැනීම ජීවිතේ ලොකු තැති ගැනීමක් එක්ක බියෙන් තැති ගැනීමෙන් ඔවුන් ජීවත් වෙනවා. ඒක තමයි මේ අපායේ ස්වභාවය. මරණාසන්න වෙනකොට ජීවිතේ තිරිසන් අපායට යන විදිහට කර්ම කරපු කෙනෙක් නම්
බුදුහාමුදුරු පෙන්වා ජීවත් වෙලා ඉන්න කාලේ කයින් දුෂ්චරිතය දෙනවා. කායික දුෂ්චරිතය කියන්නේ ප්‍රාණඝාත කරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනය දෙනවා. ඊළඟට වචනෙන් බොරු කේලම් පරුස වචන හිස් වචන. හිතෙන් ඉරිසියා කරනවා, වෛර කරනවා, අනුන් නැසේවා කිය කිය අනුන්ට සාප කර කර දැඩි මිත්‍යා දෘෂ්ටික අදහස්වල පිහිටලා ඉන්න. මේ වට කියන දස අකුසල්. තුනුරුවන්ට ගරහනවා, තියෙන පවකම් කර කර ගොඩාක් මේ ප්‍රාණඝාතාදී අකුසල් කරපු අය. තිරිසන් සතුන් අතර උපදින්න ගොඩාක් හේතු වෙන කර්මයක් තමයි තිරිසන් සතුන්ට හිංසා පීඩා කිරීම. සත්ව ඝාතනේ. දැන් බලන්න ධර්මයේ ඔය ජාතක පොතේ තියෙනවා එක එළුවෙකුගේ බෙල්ල කපලා ආත්ම 500ක් ඉපදීපදි බෙලි කැපුම් කෑවා කියනවා. එළුවෙක් වෙලාම ඉපදිලා කර්ම විපාක ගෙව්වේ ඒ විදිහට. ඒ වගේ ඔය හරක් මරණයි, කුකුල්ලු මරණයි, සතුන්ට වද දීලා මරණයි ගොඩාක් ඒ ඒ සත්වයන් අතර උපදිනවා. ඔබ අහලා ඇති බුදුහාඳුරන්ගේ කාලේ රජගහනුවර චුන්දසූකරික ගැන. ඌරෝ ඇති කරේ ඌරන්ට ආදරයට නෙමෙයි, මරන්න දවස ගානේ ඌරෝ මරන. මස් පිණිස සතුන් ඇති කරලා ඌරෝ මරමරා ජීවත් වුණා. තමන් මරණාසන්න වෙනකොට ගති නිමිති පහළ වුණ ඌරෙක් විදිහටම කෑ ගහලා පණ ගියා. ඒ නිසා මේක තමයි ස්වභාවය. තමන්ට ඒ විදිහටම ආ ඉපදිලා ඒ වගේ මැරුම් කකා යනවා කල්ප ගණන්. ආත්ම 100 200 සමහර වෙලාවට ආත්ම 500 1000 විපාක දීලා තමයි මේ කර්ම විපාක ඉවර වෙන්නේ. මේ සසර අපි ඇස් දෙකෙන් දකින්නට වඩා දහම් මැසින් බලන් ලෝකෙ දිහා. සසර කොච්චර භයානකද කියලා ඔබට තේරෙයි. එතකොට කෙනෙක් එවැනි තිරිසන් ලෝකෙ උපදින විදිහට කර්ම රැස් කරලා නම් මරණාසන්න කාලේ බය තැති ගැනීම දැනෙන. ඔබ සමහරලාට ඔබට මේ වගේ ලෙඩු මතක් වෙන්න පුළුවන්. සමහර අය අපි දැකලා තියෙනවා, අපි සමහර අය වෙවුලන හැම වෙලෙම මෙහෙම වෙවුල ඉන්නේ. වටපිට බලනවා නිකන් සතෙක් වගේ. භයයි භයයි කියලා බලන. ඇකිලෙනවා. උණ්ඩි වෙනවා. සමහර අය ඉන්නවා කාමරේ, ගෙයි කාමරෙන් එළියට එන්නේ. එක්ක ඇදාසේ හැංගෙනවා, දොර මුල්ලේ හැංගෙනවා, උණ්ඩි වෙනවා. සමහරුන්ට පේනවා එක එක සර්පය. හරක් අනින්න එනවා කියනවා, නයි එනවා කියනවා, ගෙට බල්ලෙක් පස්සෙන් එනවා කියනවා. එක එක සත්තු පේන්න පටන් ගන්න. සමහර අය අපි දන්නවා, අපි සමහරුන්ට කතා කරනකොට ලෙඩු බලන්න ගිහලා පිරිත් නූලක් හරි ගැට ගහන්න දන්න කියන අය අපි ගිය අවස්ථා තියෙනවා. කතා කරන්න ඇකිලෙනවා. එක ඔළුවේ ඉඳන් රෙද්දක් මොනව හරි පොරෝගෙන ඉන්නේ. කතා කරනකොට ඇකිලෙනවා, උණ්ඩි වෙනවා. යන්තම් හිමීට ඇහැක් දාලා බලනවා, සැනින් උණ්ඩි වෙනවා. එතකොට මේ මැරිලනේ මිනිස්සු අන්තිම කාලේ මේ වගේ බයෙන් තැති ගැනීමෙන් උණ්ඩි වෙලා ඇකිලිලා සතෙක් වගේ බල බලා ඉඳලා ඔහේ මැරෙනවා. ඊළඟ උපත ගැන අවසාන කාලේ නිමිති පහල ඒ ලක්ෂණ පෙන්නුම් කරනවා. ඒව අනිත් අයට කියාගන්න බැරි වෙයි, මට මේවා පේනවා මේවා පේනවා කියලා. නමුත් ඒ ලක්ෂණ යම් මට්ටමින් හරි තේරුම් ගන්න පුළුවන්. ඒවට කියන ගති නිමිති. ඊළඟ ගතිය ගැන නිමිති පහල වෙලා. ඊළඟට පින්ගතුනි ජීවත් වෙලා ඉන්න කාලේ ප්‍රේත ලෝකේ උපදින විදිහට අකුසල් කරලා නම් ගොඩාක් මේ ඉරිසියාවල්, වෛර, කුහකකම්, පංච දුස්චරිතයේදී ඊළඟට දේපල ඉඩකඩම් වලට තියෙන අසීමිත තණ්හාව, ලෝභකම, ආසාව ඒවැම පෙරේතයෝ අමනුෂ්‍ය වෙලා උපදින්න හේතු වෙනවා. ගොඩාක් අය තමන්ගේ ඉඩකඩම් වලට නඩු කියාගෙන, වෛර බැඳගෙන, සාප කරගෙන, දේවාල ගානේ අනුන්ට ඌණියම් කර කර ඌවම තමයි ගොඩක් ජීවිතවල. ඔබ බලන්න ඔය ගම්වල ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සුගේ ජීවිත හැම වෙලාවෙම අනුන් එක්ක වෛරයෙන්, ද්වේෂයෙන්, ඊරිසියා කර කර, වෛර කර කර, අනුන්ට සාප කර කර, තව කෙනෙක් හරියනකොට, කෙනෙක් දියුණු වෙනකොට ඇස්වල කටු වණිනා වගේ සාමාන්‍ය මිනිස්සුන්ට ඒවැ ප්‍රතිඵල ප්‍රේත ලෝකේට කර්ම හැදෙනවා. සමහර ලාවට ඒ ඉඩ කඩන් වලම අමනුෂ්‍ය වෙලා ඒවට ආසාව උපදී. ඒ ගෙවල් දොරවල් වලම මලයක්සියු ප්‍රේතයෝ වෙලා උපදී. එතකොට මේ වගේ නොයේක් ප්‍රේතාත්ම ගැන සඳහන් වෙන අපි දේශනාවල කතා කරලා තියෙන ප්‍රේත කොට්ටාස ගැන. එතකොට යම් කිසි කෙනෙක් මේ වගේ කයින් දුස්චරිතේ දීලා, වචනින් දුස්චරිතේ දීලා, මනසින් දුස්චරිතේ දීලා නිතර පවකම් කරලා ඉරිසියා, වෛරය, ක්‍රෝධය තුළ
ජීවත් වෙලා තණ්හාවෙන් ලෝභකමින් ජීවත් වෙලා මරණාසන්න වෙනකොට එයාගේ කර්ම හැදිලා තියෙන ප්‍රේතපායට නම් එයාට ගති නිමිති හැටියට ඒ නිමිති පහළ වෙනවා. සමහරුන්ට අමනුෂ්‍යෝ පේන්න පටන් ගන්නවා. අර මැරිච්ච ප්‍රේත ලෝකවල ඉන්න තමන්ගේ ඥාතීන් පෙනී ඉන්නවා. සමහර ගොඩක් අයට ඒ ලක්ෂණ තියෙනවා. ගොඩක් අය කියන අපේ මැරිච්ච තාත්තා පේනවා. මැරිච්ච බාප්පා එනවා. මැරිච්ච අම්මා එනවා. මේ ඇඳ ළඟ ඉඳගෙන ඉන්නවා කියනවා. අර ඇඳේ කෙරවලින් ඉන්නවා කියනවා. අඬ ගහනවා කියනවා. සොහොනට එක් අය සමහරුන්ට කියන රෑ තිස්සේ කෑම කවනවලු. දන්නේ නේ අනිත් අයට පේන්නේ නැහැ. අමනුස්සය ඇවිල්ලා අමනුස්සය කන බොන කෑම කවනවලු. සොහොනට එක්කන් යන් කියලා අඬ ගහනවලු. කකුලෙන් අදිනවා කියනවා. බෙල්ල මිරි කන්න එනවා කියනවා. අනිත් අය සමහරට කියන ඔය බයට වෙන්නේ නැති. ඔය විකාර කියවනවා. ඉතිපිසෝ ගාතාව කියලා නිදාගන්න කිය කී සමහරු දන්නේ නැතිකමට නොයෙක් දේවල් කියනවා. එයාම කරපු කර්ම මරණාසන්න වෙලාවේ ගති නිමිති හැටියට පහළ වෙලා බලවත් වෙන ආකාරය. ඒ නිසා පින්වතුනි මරණාසන්න මොහොතේ තමන්ගේ ඊළඟ උපත ගැන ඔය වගේ නිමිති පහළ වෙනවා. ඒවට ධර්මී කියන්නේ ගති නිමිති, ඊළඟ ගතිය ගැන නිමිති පහළ වෙලා පේනවා. මනුස්ස ලෝකේ උපදින කෙනාටත් ඒ වගේ නිමිති පහළ වෙන්න පුළුවන් කලාතුරකින්. ඒ නිසා පින්වතුනි අපිට මේ දේශනාවලින් ඉතාම පැහැදිලිව පේන කාරණේ තමයි අපි යමක් වැපිරුවාද මතක තියාගන්න මේ නිමිති පහළ වෙන්නේ ඔක්කොම අනුන් වපුරපු දේවල් නෙමෙයි. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං. යමක් වපුරනවද වපුරන දේමයි අපි නෙලාගන්නේ. කවුරුත් වපුරන දේවල් කවුරුවත් ගෙනියනව නෙමෙයි. ඔබේ අම්මා තාත්තා කරපු කර්ම ඔබ අරගෙන යනව නෙමෙයි. ඔබේ දරුව කරපු කර්ම ඔබ පිටින් යනවා නෙමෙයි. ඔබේ අක්කා නංගි අයියා සහෝදරයෙක් කරපු කර්මයක් ඔබ අරගෙන යනවා නෙමෙයි. හැබැයි ඔබට එහෙම පේන්න පුළුවන්. සමහරු කියනවා මේ මුන් නිසා තමයි මං විඳවන්නේ. මුන්ගේ පෞකාරකම තමයි මගේ පිටින් ගියේ. ඔය කිවල් වල කේන්ති ගියාම අම්මලා හැම බණින හැටි අහලා ඇතිනේ. සමහරට දරුවන්ට බණිනවා මේ මුන් නිසා තමයි අපිටත් මේ කරදර. මුන්ගේ කර්ම තමයි අපිටත් මේ ගෙවන්න වෙලා තියෙන්නේ. එහෙම කියන අවස්ථා තියෙනවා. මතක තියාගන්න කාගේ බුදුහාඳුරු පැහැදිලිව ධර්මයේ තුල පෙන්නවා කම්මස්සකා සත්තා. මේ සත්‍ය කවුරුත් කර්මයේ සොකීය කරගත් පිරිසක්. කම්ම දායාදු කර්මී දෑවැද්ද කරගත් පිරිසක්. කම්ම යෝනී කම්ම බන්දු කම්ම පටිසරණු. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදු. යම් කර්මයක් කරාද තස්සදායාදෝ ඒ කර්මේම දෑවැද්ද හැටියට අරගෙන යන. ඒක යහපත් නම් යහපත් විපාක සසරි දෑවැද්ද හැටියට තමන් අරගෙන යන. තමන් කරන දේ අයහපත් නම් ඒ අයහපත් විපාකයක් තමන්ම සසරේ අරගෙන යන. දැන් ඔය නිරේ ගැන තියෙන දේවදූත සූත්‍රයේ බුදුහාඳුරෝ පෙන්නනවා කෙනෙක් අපායට ඇදිලා ගියාට පස්සේ යම රජ්ජුරුව එතනදි පස් වතාවක් මතක් කරලා දෙනවා එම්බා පුරුසේ නුඹ මේ අපායට ආවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න නෙමෙයි. නුඹේ තාත්තා කරපු අකුසල් නිසා අපායට ආව නෙමෙයි. නුඹේ නෑදෑයෙක් ඥාතියෙක් යාළුවෙක් මිත්‍රයෙක් කවුරුත් කරපු කර්ම ගෙවන්න ආව නෙමෙයි. නුඹ විසින්ම කරගත්ත මේ වගේ කර්ම නිසායි නුඹ අපායට ආවේ. එහෙනම් මතක තියාගන්න මේ කාගේවත් පිට තියලා බේරෙන්න බෑ. හැබැයි අපි දන්නවා එකතු වෙලා කරොත් සසරේ කර්ම කරනවා එකතු වෙලා පවුල් පිටින් එකතු වෙලා මිනිහ මරනවා. සහෝදරයෝ යාළුවෝ ඔක්කොම එකතු වෙලා කාට හරි අපරාධයක් කරනවා. සසරේ පවුල් පිටින් ගෙව ගෙවා යනවා. එකතු වෙලා ගෙවන්න වෙනවා. ඒ අඩු වැඩි විදිහට ඒවට සම්බන්ධ වෙච්ච අයට ඒවා සසරේ අඩු වැඩි විදිහටම ලැබි යනවා. අන්න එතකොට පේන්න පුළුවන් මේ මුන් නිසා තමයි මමත් මේකට අහු වුණේ. මේ මියා නිසා තමයි අපිත් මේ අහක ඉඳලා මේවට පැටළුනේ කියලා. හැබැයි මතක තියාගන්න අහක ඉඳලා නිකම් පැටලුණා නෙමෙයි. සසරේ ඔබත් වපුරපු දෙයක්. ඒ හැමෝම එකතු වෙලා වපුරපු දේවල් එකතු වෙලාම නෙලාගෙන යන සංසාර ගමනක් මේ. ඒ නිසා සසර ගමනේ ස්වභාවය හොඳට තේරුම් ගන්න. තේරුම් අරගෙන අප්‍රමාදීව පින් කරගන්න. මරණාසන්න මොහොතේ අසරණ වෙන්න එපා. මෙච්චර වටිනා මනුස්ස ජීවිතයක් ලැබිලා
මේ තරම් වටිනා බුද්ධ ශාසනයක් ලැබිලා ෂණ සම්පත්තියක් ලැබිලා යමක් තේරුම් ගන්න පුළුවන් උගත්කම බුද්ධිය මේ ඔක්කොමත් ලැබිලා තේරෙන්න නිසානේ බණ අහන්නේ නැත්නම් බණ අහන්නේ නැහැ මිනිස්සු කොහොම හරි මේකෙන් ගැලවෙන්න ඕනෑ කියලා හිතන කෙනා තමයි මේ බණක් අහන්නේ නැත්නම් බණ ගෙදර දාලා තිබ්බත් නැකිටලා යනවා හිත නැමෙන්නේ බණ අහන්න එතකොට හිතන්න මේ ලෝකේ අපායම මහ ගෙදර කරගෙන යන විශාල පිරිසක් ඉන්න ලෝකේ නිය සිලට ගත්ත පස් ටිකක් වගේ සුළු පිරිසකට මේ වාග්ය ෂණ සම්පත්තිය ලැබුණා. ඒ සුළු පිරිසට ඔබත් අයිති. ඒ නිසානේ ඔබ බණ අහන්නේ. කර්ම කර්මඵල පින්පව් කුසල් අකුසල් හොඳ නරක මේවා තේරුම් අරගෙන යහපතේ හැසිරෙන්න කැමති. අකුසල් ප්‍රහාණය කළ කුසල් වඩන්න කැමති. ධර්මයේ තුල ජීවිතේ දියුණු කරගන්න කැමති. ඒ නිසායි ඔබ බණ අහන්නේ. ඒ නිසායි දන් දෙන්නේ. ඒ නිසායි සිල් රකින්නේ. ඒ නිසායි ධර්මය අවබෝධ කරන්න උත්සාහයක් ගන්න. හැබැයි අප්‍රමාදී වෙන්න. බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනයත් ඒකයි. පස්සේ බැරියේ කීකි ඉන්න එපා. අපේ බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් පිරිනිවන් පානකොට සිහිපත් කරේ හන්දදාන භික්ඛවේ ආමන්ත්‍යා මහණෙනි අවසාන වශයෙන් නුඹලා අමතනෝ. වය ධම්මා සංඛාරා මේ ලෝකේ සියලු සංස්කාර අනිත්‍යයි. අප්පමාදීන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන්න. එහෙමනම් අප්‍රමාදී වෙන්න. ඔබ හැම දිනාටමත් අප්‍රමාදීව අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරගෙන උතුම් ධර්මයේම දියුණු කරගන්න ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරමු. එහෙමනම් පින්වතුනි අද මේ ධර්ම ශ්‍රවණයෙන් ඔබ රැස් කරගත්ත සියලු පිං සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පිං අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍යස්ස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනට පත්වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.